ආයුබෝවන් කිචන් ක්වීන් YouTube channel එකට වෙනදා වගේ මිතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ ගොටුකොළ සම්බෝලයක්. ගොටුකොළ සම්බෝල කිව්වහම ඉතින් හැමෝම වගේ කන්න කැමති. රස වගේම පෝෂණ ගුණේනුත් අනුනයි. ඉතින් අපි බලමු ගොඩක් රස ටිකමනින් මිනිත්තු 5ක් වගේ පුංචි කාලයක් තුළ මේ ගොටුකොළ සම්බෝලය කොහොමද රසට හදාගන්නේ කියලා. ඉතින් මේ සඳහා මම අද ගොටුකොළ අරගෙන තියෙනවා. වෙළඳපොළේ ඒ වගේම පොළවල්වල තියෙනවා මේ ගොටුකොළ. එහෙම නැත්නම් ගෙදර වවා ගන්නත් පුළුවන්. මම ගෙදර සමාජිකයන් ප්‍රමාණය අනුව මම මේ ගොටුකොළ ටිකක් අරගෙන තිනවා. මේ ගොටුකොළ හොඳට මුල් ගලවලා මුල් කඩලා හොඳට සෝදලා ලුණු වතුරිනුත් සෝදලා වතුර බේරෙන්න තියලා තියාගන්න. ඒ අතරේ මම අනිත් අවශ්‍ය දේවල් ලේස්ති කරගත්තා. ඉතින් මේ සම්බෝලේ හදන අතරතුර මම අවශ්‍ය දේවල් මොනවද කියලා ඔයාලට කියන්නම්. මුලින්ම කරන්නේ මම මේ ගොටුකොළ ටික කපා ගන්න එක. මම ඔයාලට කලිනුත් කිව්වා ගොටුකොළ ටික හොඳට සෝදලා වතුර බේරෙන්න තියලා තියෙනවා කිව්වා. අනිවාර්යෙන්ම වතුර බේරෙන්න තියලා තියන්න. නැත්නම් සම්බෝලේ රස අඩු වෙනවා වතුර ගතියත් එක්ක සම්බෝලේ හදාගත්තාම. හොඳටම වතුර ටික වේලුණාට වගේ පස්සේ මෙන්න මේ විදිහට ගොටුකොළ වලින් ටිකක් අතට අරගෙන ඒ ටික මෙන්න මේ වගේ පලා කපද්දි වගේ වීඩියෝ පෙනෙන ආකාරයේ දෙකට කපලා ආපහු නැවතත් ඒක මිටියක් වගේ හදා ගන්න. මිටියක් වගේ හදාගෙන මෙන්න මේ වගේ චූටියට කපලා ගන්න. ඇත්තටම මේ ගොටුකොළ නෙමෙයි පලා වර්ග කපන විදිය ගොඩාක් හැමෝම වගේ දන්නවා. මම මේ විශේෂයෙන් කියන්නේ ඉස්සෙල්ලාම උයන් ඉගෙන ගන්න අය වෙනුවෙන්. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම ගොටුකොළ කපා ගත්ත ටික. ඉතින් එක එක්කෙනාට ගොඩාක් චූටියට කපන්නත් පුළුවන්. සමහර අයට නම් ගොඩාක් චූටියට කපලා ගන්න බෑ. ඉතින් ඔයාලා ඉස්සර වෙලා පුරුදු වෙන කෙනෙක් නම් කෑලි ලොකු වුණා කියලා ගැටලුවක් හිතන්න එපා. ඉතින් මෙන්න මේ විදියට මම ගොටුකොළ ටික කපලා භාජනයකට දාගත්තා. ඒකට පොල් එකතු කරගන්න. මේකත් ඔයාලගේ කැමැත්ත අනුව පොල් අඩු වැඩි කරගන්න පුළුවන්. මම පොල් කප් එකක් විතර අරගෙන තියෙනවා. ඊළඟට අමුමිරිස් ඒ වගේම රතු ලුණු ඒ වගේම තක්කාලි ගෙඩි දෙකක් විතර දාගන්නවා. ඔයාලගේ කැමැත්ත අනුව මේ ප්‍රමාණයල් අඩු වැඩි කරන්න පුළුවන්. ඒ වගේම ගම්මිරිස් තේ හැඳි භාගයක් සහ රස අනුව ලුණු එකතු කරගන්නවා. ඉතින් වැඩි වැඩ නැතුව අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න සම්බෝලයක් තමයි මේක. ඊට පස්සේ දෙහි එකතු කරන්න. මං අද මේ ප්‍රමාණයට දෙහි ගෙඩියක යුෂ වගේ එකතු කරගත්තා. මේ සඳහා කෑලි මිරිස් ඒ වගේ එකතු කරන්න එපා. පුළුවන් තරම් අමු මිරිස් වලින්ම හදාගන්න බලන්න. එතකොට තමයි හරිම රසවත් වෙන්නේ. ඒ වගේම ඔයාලා තක්කාලි කන්න අකමැති කෙනෙක් නම් ඔයාලට තක්කාලි නොයේද මේ දෙහිෂ වලින් හදාගන්න පුළුවන්. නමුත් තක්කාලි තවම හරිම රසවත් බවක් තියෙනවා. ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව මේ ගන්න ප්‍රමාණවල අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදියට කවලම් කරගන්න ඕනේ. කවලම් කරද්දිත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳට අතින් තද කරලා නම් කවදාවත් මේ ගොටුකොළ සම්බෝලේ මේ කවලම් කරන්න එපා. එහෙමනොත් තිත්ත රසක් එන්න පුළුවන්. ඉස්සර වෙලා පොල් ටික සහ ගම්මිරිස් ලුණු ඒ ටික ඉස්සර වෙලා අතින් පොඩි කරලා ඊට පස්සේ තමයි මේ ගොටුකොළත් එක්ක ඒ ටික මේ වගේ උඩින් උඩින් පේනන ආකාරයට කවලම් කරගන්නේ. නැත්නම් අතින් තද කරලා පොඩි කරත් එහෙම තිත්ත රසයි කන්න බෑ. ඉතින් මෙන්න මේ විදියට අතබුරුලෙන් සම්බෝලේ කවලම් කරගන්න. මේ තියෙන්නේ මම හදාගත් ගොටුකොළ සම්බෝලේ. ඉතින් ඔයාලත් හදලා රස බලන්න. නැවත රසවත් වීඩියෝකින් හමුවෙනතුරු සුබ දවසක්. ඒ වගේම ඔයාලගෙන් පුංචිම පුංචි ඉල්ලීමකුත් කරන්න තියෙනවා. මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවනම් ලයික් කරන්න.